සුබ දවසක් ඉවා ගොල්ලො හැමෝටම ඉංජිනීන් අප YouTube channel එකට ඔගොල්ලොන්ගේ සාදරයෙන් පිළිගන්නවා. අපි කලින් පාර වීඩියෝ එකෙන් කතා කරා ඉංජිනේරු අධ්‍යාපනය ගැන. ඉංජිනේරු අධ්‍යාපනයේ කොහොමද ලංකාව ඇතුළත විහිදලා තියෙන්නේ මොන මොන ආයතනවලද මොන මොන වෘත්තීය මට්ටම්ද කියලා කලින් වීඩියෝ එකෙන් කතා කළා. අද මම ඔයගොල්ලන්ට කියන්නේ ඔයගොල්ලෝ හැමෝටම හදාරන්න පුළුවන් තොරතුරු තාක්ෂණ උපාධියක් ගැන. අපි අද කතා කරන්න යන්නේ බිට් එක ගැන. මොකද්ද මේ බිට් එක? ඔයගොල්ලෝ හැමෝටම තියෙන ප්‍රශ්නයක්. දැන් ගොඩක් අය ඒ ලෙවල් ඉවර කරලා මේ දවස්වල ඉන්නේ. ඉස්සරහට මම මොකද කරන්නේ? ගොඩක් අය කැමති IT පැත්තේ ජොබ් එකක් කරන්න, IT පැත්තේ ඩිග්‍රියක් කරන්න. එහෙනම් මේ ඔයගොල්ලන්ට හම්බෙන හොඳම අවස්ථාව. ඒ වගේම ගොඩක් අය කනස්සල්ලෙන් ඉන්නෝ ඒ ලෙවල් වල මොකක් හරි සබ්ජෙක්ට් එකක් ෆේල් වෙලා ඒ ලෙවල් ෆේල් කියලා. ඒක නිසා ඒ වගේ කට්ටියට කරන්න පුළුවන් දෙයක් ගැන මම මේ දැන් කියන්නේ. තාමත් ඔයගොල්ලෝ subscribe කරලා නැත්නම් subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. තොරතුරු තාක්ෂණ උපාධිය වෙන මොකක්වත් නෙමෙයි බිට් කියලා ඔයගොල්ලෝ හඳුන්වන්න. බිට් කියලා හඳුන්වන බැචුලර් ඔෆ් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි. ඇත්තටම බිට් කියවගම ගොඩක් අය දන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ තියෙන බිට් එක ගැන විතරයි. නමුත් මොරටු විශ්වවිද්‍යාලයේත් බිට් එකක් තියෙනවා. අපි ඒ දෙකේ වෙනස්කම් ගැන වෙන වෙනම කතා කරමු. බිට් කියලා කිව්වොත් ගොඩක් අය දන්නවා. ඒුණාට දන්නේ ඒගොල්ලෝ කොහොමද මේකට එන්රෝල් වෙන්නේ, කියන්නේ මේකට ඇතුළත් වෙන්නේ, මේකට අවශ්‍ය සුදුසුකම් මොනවද, ඊළඟට මේකෙන් ඇත්තටම මේකෙන් පස්සේ අපිට මොනවද තියෙන රැකියා අවස්ථා, පිළිගැනීමක් තියෙනවද මේ ඩිග්‍රියට කියන එක ගැන ගොඩක් අය දන්නේ. අපි කතා කරමු මේක ගැන. මේක රජයේ විශ්වවිද්‍යාලයකින් දෙන අවුරුදු 3ක තොරතුරු තාක්ෂණ උපාධිය. මේක වැටෙන්නේ බාහිර උපාධි ගණයට. ඒ කියන්නේ ඕගොල්ලන්ට ඕන නම් රජයේ විශ්වවිද්‍යාලයක උපාධියක් කරන ගමන්ම තමන්ගේ සුදුසුකම් වැඩි දියුණු කරගන්න මේක කරන්නත් පුළුවන්. අනිත් කාර්යය තමයි මේකට අවශ්‍ය වෙන්නේ උසස් පෙළ අවම සුදුසුකම. ඒ කියන්නේ උසස් පෙළ S3ක් තියෙනවා නම් ඕගොල්ලන්ට මේ උපාධිය හදාරන්න එන්රෝල් වෙන්න, ඒ කියන්නේ ඇතුළත් වෙන්න පුළුවන්. අපි හිතමුකෝ ඕගොල්ලන්ට උසස් පෙළ සාමාන්‍ය 3ක් නැත්තම් සාමාන්‍ය පෙළ සුදුසුකම් එක්ක ඕගොල්ලන්ට ෆවුන්ඩේෂන් කෝස් එකක් කරලා මේකේ පළවෙනි වසර සඳහා ඇතුළත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ මේක ගොඩක් දෙනෙක්ට කරන්න පුළුවන් උපාධියක්. මේක දැනට ලංකාවේ රජයේ කැම්පස් දෙකකින් පිරිනමනවා මේ උපාධිය. බැචුලර් ඔෆ් ඉන්ෆෝමේෂන් ටෙක්නොලොජි, ඒ කියන්නේ තොරතුරු තාක්ෂණවේදී උපාධිය. මේක අවුරුදු 3ක් තියෙනවා. ඒ අවුරුදු 3ේ ඕගොල්ලන්ට ඕන නම් පළවෙනි අවුරුද්ද ඩිප්ලෝමා ලෙවල් එක, දෙවෙනි අවුරුද්ද හයර් ඩිප්ලෝමා ලෙවල් එක, තුන්වෙනි අවුරුද්ද තොරතුරු තාක්ෂණ වේදී උපාධිය දක්වා ඕගොල්ලන්ට හදාරන්න පුළුවන්. ඕනේ නම් අර අවුරුද්දෙන් අවුරුද්ද ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක අරගෙන අයින් වෙන්න පුළුවන්. ඊට පස්සේ හයර් නැෂනල් ඩිප්ලෝමා සර්ටිෆිකේට් එක අරගෙන අයින් වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවන් මේකේ තියෙනවා. මේ කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ වේදී බාහිර උපාධිය සහ මොරටු විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයේදී බාහිර උපාධි ගැන අපි වෙන වෙනම බලමු. මුලින්ම අපි ගමු කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණයේදී උපාධිය බිට් එක එක්ස්ටර්නල් ඩිග්‍රී ගැන අපි දැන් පොඩ්ඩක් බලමු. අපි ඒගොල්ලන්ගේ සයිට් එකට ගියොත් ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් සියලුම විස්තර අඩංගු වෙනවා. ඇත්තටම මේකේ අපි මුලින්ම බලන්න ඕනේ ඔයාට මේක සඳහා එන්රෝල් වෙන්න අවශ්‍ය සුසුකම් මොනවද කියලා. ඕගොල්ලන්ට පුළුවන් ඇත්තන මෙන්න මෙතෙන්දී ඔයගොල්ලන්ට දැක් ගන්න පුළුවන් කොහොමද මේ තොරතුරු තාක්ෂණයේදී උපාධියට බිට් එකට ඇතුළත් වෙන්නේ කියලා. අපි දැන් බලමු කොළඹ විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධියට, කියන්නේ බිට් එකට ඇතුළත් වෙන්න අවශ්‍ය සුසුකම් මොනවද කියලා. ඒකේ තියෙන සුසුකම් වල මුලින්ම අපි අවමට්ටමින් කතා කරොත් ඕ ලෙවල් වලින් අපිට මේ උපාධිය දක්වා ඇතුළත් වෙන්න පුළුවන්. හැබැයි ඒකට ෆවුන්ඩේෂන් කෝස් එකක් කරන්න ඕනේ ඕ ලෙවල් උත්. මෙන්න මේ ආකාරයෙන් ඕගොල්ලන්ට රිසල්ට් එකක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ඕලෙවල් පාස් වෙන්න ඕනේ, විෂයන් 6ක් පාස් වෙන්න ඕනේ, මේ විෂයන් 6ක් සමත් වෙලා තියෙන්න ඕනේ, 3කට C පාසස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ සාමාන්‍ය සමාර්ථ තියෙන්න ඕනේ සබ්ජෙක්ට් 3කට. ඒ 3ෙන් ගණිතයට සහ ඉංග්‍රීසි වලට අනිවාර්යෙන් C පාසස් දෙකක් තියෙන්න ඕනේ. එහෙම තිබිලා ඕගොල්ලන්ට කරන්න වෙනවා ෆිට් එකක්. ෆිට් කියන්නේ ෆවුන්ඩේෂන් ඔෆ් ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි. ඒ කියන්නේ පදනම් පාඨමාලාවක් ඕලෙවල් කරන්න යන අයට හදාරලා ඒක සමත් වෙලා ඒකෙන් පස්සේ
පලවෙනි සුසුක සඳහා ඔගොල්ලන්ට ඇතුළත් වෙන්න පුළුවන්. ඊට පස්සේ බලුවොත් දෙවෙනි සුසුකම GCA level ඔගොල්ලන්ට S3 කියන අවම ඕනම ෆීල්ඩ් එකකින් අපි හිතමු maths, science, art, technology වගේ මුඛකින් කරත් ඔයාට S5 තුනක් තියෙනවා නම් මේ පළවෙනි වසර සඳහා රෙජිස්ටර් වෙන්න පුළුවන්. පළවෙනි වසරේ සෙමෙස්ටර්ස් දෙකක් තියෙනවා. ඒ සෙමෙස්ටර්ස් දෙකම කම්ප්ලීට් කරොත් ඔයගොල්ලන්ට ඩිප්ලෝමා DIT කියන ලෙවල් එක හම්බෙනවා. ඊට පස්සේ දෙවෙනි වසරේ කියන්නේ ලෙවල් 2 එක සෙමෙස්ටර් දෙකක් තියෙනවා. ඒකෙත් ඒ දෙකම කම්ප්ලීට් කරලා ඔයාලා STIT කියන්නේ හයර් ඩිප්ලෝමා කියන සුසුකම ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ අවසාන වසරේ සෙමෙස්ටර්ස් දෙක ඔයගොල්ලන්ට එක්සෑම් එක ප්‍රොජෙක්ට් එකක් තියෙනවා. ඒ දෙකම ඉවර කරොත් ඔයගොල්ලන්ට තොරතුරු තාක්ෂණයේදී 3 අවුරුදු බාහිර උපාධිය ලබා ගන්න පුළුවන් හැකියාව තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේකට ඇතුළත් වෙන්න ඕන සුසුකම් ගැන අවබෝධයක් තියෙනවා. එතන බිට් එක ගොඩක් අයට ප්‍රයෝජනවත්. බිට් එක වහම ඕගොල්ලන්ට අපි හිතමු උපාධියෙන් පමණක් නෙමෙයි ඩිප්ලෝමා ලෙවල් එක ගන්න පුළුවන්, හය ඩිප්ලෝමා ලෙවල් එක, ඩිග්‍රී ලෙවල් එක. එතනින් එහාට වුණත් ඕගොල්ලන්ට තව ඉගෙන ගන්න අවස්ථාවක් තියෙනවා. අපි දැන් බලමු මේ උපාධි පාඨමාලාවේ සාමාන්‍යයෙන් ඉගෙන ගන්න තියෙන සබ්ජෙක්ට් මොනවද, සාමාන්‍යයෙන් ඕගොල්ලෝ කැමති දේවල් මොන වගේ සබ්ජෙක්ට්ද ඉගෙන ගන්න තියෙන්නේ කියලා. ඔයගොල්ලෝ මෙතනින් බලාගත්තොත් ඔයගොල්ලන්ට ඕගොල්ලන්ටත් ඕන සයිට් එකට ගිහිල්ලා බලන්න පුළුවන් හිස්ටරි එක, ඔයගොල්ලන්ගේ දත්ත වගු, ඊට පස්සේ කොර මොන වගේ එම්ප්ලොයිබිලිටි එකක්ද තියෙන්නේ, අපි තුන් මේ කොච්චර මේක සමාජයේ පිළිගන්නවද මේ බිට් කියන එක. දැන් ඕන තරම් IT ඩිග්‍රි හැම තැනම තියෙනවා. ප්‍රයිවේට් කැම්පස් වල වගේම රජයේ කැම්පස් වල හැම තැනම IT ඩිග්‍රීස් තියෙනවා. අපි මේ බිට් එක කියන එකට ඒ අතර සෑහෙන වැලියු එකක් තියෙනවා. තවත් වීඩියෝකින් හම්බෙමු. ඒකින් ද මෙයාගේ අලුත් වීඩියෝ ගලන් ඉස්සරහට එනවා. සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. අනිවාර්යයෙන්ම ඔයගොල්ලන්ට ඉස්සරහට තවත් කෝසස් මේ වගේ ප්‍රයිවේට් කැම්පස් වල තියෙන කෝසස් ගැන, ඊට පස්සේ රජයේ කැම්පස් වල අපි දන්නේ නැති බාහිර උපාධි, ඒ වගේම ඇතුළේ තියෙන කෝසස් ගැන, ඒවයි පිළිගැනීම කොහොමද, ස්ට්‍රක්චර් එක කොහොමද, මොන වගේ සැලරි ස්කේල් එකට යන්න පුළුවන්ද කියන එක ගැන අපි කතා වෙනවා. ඒකින් ද සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න.